කාලීන ප්‍රවෘතිී වාර්තාකරණය ප්‍රමුඛයා සහත සව සහය ප්‍රධාන ප්‍රවෘති විකාශය මේ. මම කමෙදු විජය වර්ධන ප්‍රථමෙන් සිරස්ථල යුග ධැනවි පෙත් සම්පිළිබඳ වැඩිදුරවිභාගයා හෙට පෙරවරුව දක්වා කල් තැබේ. යුග ධනවි ගියසුමේ අත්සන් සහතික කළ අපූරු ක්‍රමය ගැන රාජිතහෙළි කරයි. රට ගිනිගොඩේ පාලකයෝ රටසවාරියේ අනුරගෙන් චෝදනා. දෙවන නැවෙත් ඇතිල් මකැප්ටන් සීට දායද ට්‍රොපන් බියුටෙන් හරිනම් මකැප්ටන් අඩුව ශ්‍රී ලංකාවේදී පිරවිය නොහැකිද. ඩොර් නැති නිසා නැව් හරවයිද. මිහින්තලේ කාබනිික පොහොරවල ටයර් කෑලි. නැවට ගෙව්වේ ආපසු හොඳ පෝරගේන පොරන්දුව පිටයි. ක්‍රිෂිකර්ම ඇමති කිව් බව ඇමති මහින්ද අමරවීර කියයි. මොනතරම් කිව්වත් අහපු නැති පොහොර අවාසනාව ගැන මහාචාරය බුද්ධිමාරභේ හෙළිකරයි. ඔොමිකරෝන් ආසාධිතීන් තිදෙනෙකෝ මෙරටීන් හමුවෙයි ඉදිරි දිනවලට අදාලව නව සෞඛ්‍ය මාර්කුපදේශ නිකුත් කෙරේ මංගල උත්සවවල මත් පැන් සඳහා පනවා තිබු තහන්නම ඉවතට එක්සත් ජාතිීන්ගේ සහකාර මහලේකම්බරිය අපේ එන්නත් කරන වැඩ සටහන අගයයි බ්‍රිතානේ තිහාසේ වැඩිම දෛනික කොවිඩ්රෝගින්න් ඒයේ රෝගන් අතර ඩෙල්ටා සහ ඔොමිකරෝන්. නවතත් කරලියට ආ කිරිපිටි පෝලිම් සතුස ළඟත් දිගු පෝලිම්. උපන් බිමේ බෝඩින් කාරීන්ගේ යුග නිමා කරන්න අගමැති සූදානමින්. අයෝජන මණ්ඩලේට කෝප් කමිටුව පාලනය කරන්න පුළුවන්ද කියලා සජිත් ප්‍රශ්න කරයි. ප්‍රථම නවධනය දේශීය පුවත් වෙත. ුගදනවී බලාගාර ගිවිසුම පිබඳ පෙත්සම් විභාගය හෙට පෙරවරුව දක්වා කල් තැබීමට ශ්‍රෂ්ඨ අධීකරණය තීරණය කළා මෙම පෙත්සම් අග විනිසරුුවරයා ඇතුළු පංචපුද්ගල විනිස්සරු මඩුලක් හමුවවෙේ විභාගයට ගැනනේ යුගධනිදිී ගියවසුම පිබඳ පෙත්සන් සල්කා බැලීම හෙට පෙරවරුව දක්වා කල් තැබ්වා. එසේ කල් තැබ්ේ අග විනිසුරෑ ඇතුළු පංච පුද්ගල විිනිසුරුම අඩුල්ලයි. මෙම පෙත් සම් විභාගයට ගන්නේ නැතිවම නිශ්ප්‍රභ කරණ ලෙස මෙහිදීල්ලා සිටියා. ඒ අග මැති මහින්ද රාජක්ෂ හතා ඇතුළු අමාත්‍ය ම්ඩල වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයයි. වග උත්තරකාර නිවෆෝට්‍රස් එනජි නම් ඇමරිකානු සමාගම මෙම පෙත් සම්බල වග උත්තරකරුවන් ලෙස නම්කර නැති බවද නීතිපතිවරයා පෙන්වා දුන්න. ඒද දෝෂයක් බවයි ඔහු සඳහන් කළේ. එසේම බලෂක්තිය සම්බන්ධ කකාරණාවලද පරස. පාදන ක්‍රයාාවලිය අනුගමනයකිරීමට අවශ්‍ය නැති බවද ඔහු පෙන්වාදුන්නා. නීති පපතිවරයාගේ විරෝධතවලට සන්ඳන් ශ්‍රෂ්ාධිරන විනිසු මඩුල්ල පසුව පෙත් සම්කාර පර්ශුවේ නීතිඥ්‍යවරුන්ට දේශන ඉදිරිපත් කන ලෙස නෝග කර සිටියා. යනුව පෙත් සම්කර ලංකා විදුරි බල ම්ඩලේ ෘතිය සංගම් වෙනුවෙන් පෙනී සිට ජනාධපති නීතිකඥ මනුහරද සිල්වා මහතා අධිකරණය හමුවිය කරනු දක්වමින් මෙම ගනු දෙනුව සඳහා මෙරට ඇමරිකානු තානාපති විසින් සදාචාර විරෝධී මැදිහත්වීමක් සිදුකර ඇයිද. චෝදනා කලා. ස්වාමිනි මෙම කරුණට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශය මුලින්ම ඉදිරිපත් වන්නේ විස්සයි විස්්ස වසරී ජූනිවස දාහතරවනදායි. න් පසුව ජුනිවාවස විසිද්ධවනදා මෙරට ඇමෙරිකානුත්තානාපති විසින් මෙම කරුණට අදාලව ජනාධිපතිලේකම් වෙෙත ලිපියක්යමු කලා. මේය රටක අභ්‍යන්තර කටයුතු වලට කළ සදාචාර විරෝධී රාජ්‍යතාාන්ත්‍රික මැදිහත්තුවීමක්. මෙට සිට දූෂිත රාජ්‍යනිල දහරින් හරහා සිය අරමුණු ඉටුකර ගැනීමට මේතුලින් ඇමරිකානු ත්තානාපති තැත්කර ඇති බව පෙනයනවා යනුවෙන් නීතිඥවරයා මෙහිදී සඳහන් කලා. වැඩදුටත් කරුණු දැක් වූ ජතිපති ීතිකඥ්‍යවරයා. ගෑස් පිළිබඳ ඒ කාධිකාරයද මෙම ගියවසුමහරහා වග උත්තරකාර නිවෆෝටරස් එනජිනමැති ඇමරිකානු සමාගම්වෙෙත පැවරීමට, රජයේ ගෙන ඇති තීරණය නීතියට පට හැනි බව පෙන්වාදුන්නා. ේම වැඩිදුරටත් කරුණු දක්කූ ජනාධිපති නීතිඥවරයා උවග උත්තරකාර ඇමරිකානු සමාගමට ගෑස් ව්‍යාපාරයේ පිළිබඳව ප්‍රවීනත්වයක් නැති බවද පෙන්වා දුන්නා. තමන්ට ගෑස්්‍යාපාරයේ සම්බන්ධෙන් පලපුරද්දක් මෙන්ම ප්‍රවීනතාවයක් තිබෙන බවට අසත්්‍යය කරුණු දක්වමින්, අදාළ ඇමරිකානු සමාගම විසින් මෙට අමාත මණ්ඩලේ මෙම ශ්‍රෂ්ඨාධිකරණේද නොමඟ යවීමට කටයුතු කර ඇති බවත් එය අපරාධ මේ වරදක් බවත් ඔහු පෙන්වා දුන්නා. එසේම යුග ධැනවිී බලාගාර සමාගමේ කොටස්. රජයේවිසින් වගඋත්තරකාර ඇමරිකානු සමාගම් වෙත පවර ඇත්තේ එහේ නිශ්ෂිත වටි කම්පිලිබඳව හරි හැටිින් නොදන බවද ජනාධිපතිනීතිඥවරයා මෙහිදී පෙන්වාදුන්නා. එහත් මෙම අවස්ථාවේදී වගෞත්‍රකාර පාර්ශවෙනෙන් පෙන සිට ජනාධිපතිනීතිඥ රෝමේෂ්ණ සිල්ලවා හතා පැවසුවේ මෙම කොටස් පැවරීමට පෙර විදිමත් තක්සේර වක් සිදුකරඇති බවයි. අනතුුව තවත් පෙත්සම් ඉදිරිපත් කළ ූජ ඇල් ුණුව ශහිමයන් සහ කාදින අතියතුം මල්ക്ക անජ හිමිපණන් ෙන් ජනත් ්‍ර න තිඥ සල පිරි මහතාමහි කරු ඉදිරිපත් කළ ජලය විදුලියට බලශක්තිය කියලා කියනෙ රටේ ජාතිකාරක්ෂාවත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන කරුණුකාරණ. විදේශීය සමාගම්වල්ට දෙනවයි කියලා කියන්නේ රටේ ආරක්ෂාවහා රටේ ජාතිකාරක්ෂාව ගැන කිසිදු ආකාරය තැකීමක් මේ ආණඩුව කරලන. මේක හතර වරං ගහපු කොමස් ියවසක් හ හැත්ත අන්ග්‍රනන් අපට හෙල්ිවෙලාතිවා ඇමරිකන්කාර විතරන්නේ ලාංගිකවත් මේ දෂිත කිියසමට ඉන්නවා. එන අපි කියන්නන්නේ කන අධිකරණ ක්‍රියාවලියේ ඒ අපි බලන්නේ මේ ආණ්ු හිස නම නැතින්දනමු ආන්්වා විකුණුපු ේවල්ට. නාධිපති රටන්ගගේ හිල්ලා මුදල් ඇැමති රටන්ග හිල්ලා මයිතදන ගියසුේ වැට්ිවරනකක් නැති පාලිමෙන් සැසවාරය කල් දැම්මේ පාලිමෙන් සැසවාරේ කල්දැමත් නැත කැේවා මි කලාපොත්තුන මේ සම්බන්ධව විරෝත්තාවේගන්න. අවි අහනවා මේකට ුරුද්ව කතා කරන ඇමතිවරුන්ට තරුණනාකාරේකෙක් කවවෙන්න කලලාිින්. මේ දිරිපත් නොයි ම නිකු අත්සංකිරීමෙන් වෙන්නේ ට ජනාව තන්තුරට ලක්න්න. අදත් බලට ගෑ සම්බන්ධෙන් විදුලිය සම්බන්ධ ඇව තින ප්‍රශ්න රහස්ත ගෑස් පිළිඳවා විද ජවාර සිද්වෙන හනුවක එල්ලෙන්ජීගේ නම තාක්ෂණයක් නම පලශක්ති ප්‍රභවයක් ශ්‍රී ංකාවට හඳන්න දෙනකොට මේක බරපතට ප්‍රශ්නයක් තියෙන විශෂයම මන්නාරම් රෝණයේ ද ගෑස් හොයාගන්නවන මේ සවාගම්ම ඉන්නට ගෑස්ල ඒකාධකාරයත් කරගන්න. එනිසා විශේයම අපි කියන මේකසම ගහම අවල කරන්න. රිකා ෝ ජ සමාගම සමඟත් සන් කිරීමටයි යොගතන විගිවිසුමට කැබිණත් අනුමැතිය ලබාගෙන ඇත්තේ. නමුත් අත්සන් කර ඇත්තේ අමරිකාවේලයාා පදිංචි, ශ්‍රලංකා සමාගමක් වන එනජි ශ්‍ර ලංකා පවර් හෝල්ඩිින්ක්ස් එල්LC සමාගම සමඟයි. එම සමාගම වෙනුවෙනුත් ශ්‍රලංකා රජය වෙනුවනුත් අත්සන් දෙකම සහතිකර ඇත්තේ විදුලි බලමණ්ඩලේ සමහපතිවරයායි. ඇත්තටම යුගධන විගිවිසුම අද කරලියට ඇවිත් අවසන්. මහරාත්‍රයේ අත්සන් කළ මෙම ගිවිසුම තවත් හෙජින් හෝ මික්්ගණ දෙනුවක් වී හැකි බයි. අද පාර්ලිමෙන්න්තුමන්ත්‍රී රාජිත සේන රත්නම හතා ප්‍රකාශ කලේ. මේ කම්පෙන්ක තියන්නකොයිද එක්දාාතිසය නව. ප්‍රේන්ස්්‍ර වෙලින්න් DE දහනවයයි අට සයක. පත්ම ස්ථානය. ඒ සුපමාගට්ටක. ඒ සුපමාගට්ට එකේ අරේ ලෝලු විකුණනකං ෙදිි පිලි බඩුවක් කොම විකුණ ආතරේ ඒ එල්ල ජීත විකුණන්න ගියසුමට ලංකාවෙනවෙන් අසන් කරන්න කවද මුදල්ලේක මාටිකල ඒ අත්සන සාතික කරන්න කවද ඩ නන්ඩ මත්ත කවර වශයද විදුලි ල මන්ඩලේ සහපති වශයෙන් ඒ අත්සං කන්නවා ඒකැන අටිකල මාර්ත්‍යක අසන විට්නස් කන්නු. ඉට පසේ ඇමරිකානු සමාගමයේ අත්සං කරන්නවා ඒක එMD සුද්ද. ඒ අත්සන සාතික කරන්න කවද. ඒත්ොඩි නැඩ. ඒතර අත්සන සාතිකරන කවර විදයට. දල්ල මාත්‍ය අශ උපදේශක විදියට. තවට විට්ක හුද දෙන්නම එක්ෙනයි. මේ දෙවනි බික්්ගු දෙ මතක තියාල මේගොල්ල මේ රට කාල මේ රටේ ඉන්න සාරය හූරගන්න එට අනිද්ද පැනල යන්න මේ කට්ටිය ය ක්ොම සල්ලිටික අපි හම්පුරෙන යන්න හදන්න ම විවශහ පලාතෙන් පලාතරක හිල්ල රස්සිතියනම යුගදම ගැන කියන යෝදනා කරන්නේ ජයත්නෑ සුන්දරත්නය කියනම ජයයි සුන්දරමහත් එය කරන්න දන්න මේ උඩ හෝදල යට මේවගන්නන්නේ මුළු ඇන්ගේමක් ගෙන ය. පිටිොද තියෙනවන ම කියෙන කෙලිම අතදික්වල කතාරන්න පි ජය සන්දර කියන්න නිලධාරයේ පි ජයසුන්දර පත්කරේ කවුද ජනාරිපතින මිනිසු ීන්දුගන්න ඕේ බුද්ධියෙන් පපු එන්නවෙේ. පපු දීල තින වෙනවැඩොල්ට අප ටේ මිනිසු ීන්දුගන්න පපුුවේ ඒ තමයි මේ රට කාලකන්න වන මිචරද. දුක් විඳල හදපු තම නිවස පොලි මුදල්ලාට විකුණ අදමනාකාරය පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රම රත්න හතා ප්‍රකාශ කලා. යටමර ෙදරගේ ඉල්ල නයට ගත්තා. ඉඩමක් ගත්ත ගේක් හැදව බොහෝම මාරුව මුදල්ලම ලැබන ැහැ ොනාද කලේ ගමයින්න පොලිමුදලලා නට ගහිල්ල අදක පොලියටම ගත්ත පොලි දලලා ම ද ර උපවාරගැගගේ ඒ ලා හර ග රගැගේ පලි දලා තින් ඒ ගැටලුවේ ප්‍රශනය දැන් අපට රටක් හැටිය බල ඒකති දුරල්ල තැන ද ගදනු කරන්න. ජනත විමුක්ති පෙරමුණේ ලාල් කාන්තමහතාද යුගදනම ගිවිස්ම පිබඳව කතා කලා. විමල්වරවන්ස මහත්ත්‍ය ඇළ අනිත් අය. විරුද්ධ වන්නේ ප්‍රතිපත්ති මේ වසයෙන්ද. දේශපාල වශයෙන් විතරක්ද කියනවා. අපි බලන් ආ්ඩුවක් ජනතාවගෙන් ඇත්වෙලා හල කිරිල්ලා ඒතත්වේයට පත්වෙන කොට ආ්ඩු ඇතුළ ඉන්න තමාහර කණ්ඩෑමෙලියටේන ආ්ඩුට යෝජන කලා ජනතාව පිෙනින් මේක පෙට දිකට සිද්ධවෙචද මේකලුප නාටක කියයක්නි පරතාාවවත්වතිනවාන යග්‍රහණයන්ට පියවරු සයි පරාජයන් අවජාතකයි කියලා. මේ අතර සමගී ඒකා බද්ධ ෘර්තිය සමිති බලවේගේ මාධ්‍ය ප්‍රකාශකහා කැඳවම්කර, ආනන්ද පාලිත මහතාද මේ පිළිබඳව කතා කලා. යුගධනිවි බලාගාරය ෆ්‍රොස්ටයා කියන සමාගමකට මහරෑ දුොළහට හතරවරං දහන කොමිස් ගැහිලි ගියසුම අහෝසි කරන්න කියනෙයි අපේ ඉල්ලීමම්. සීයතාතිලිය කොටස්ට සීලුම දේවල් අහෝසි වඩෝනෙ ආ්ඩුව කරුණවා කල්ල ජියසුම ක න්‍යාත්න කරන් නැහැයි කියනෙ එක අධිරන්නේට දැනන් දීල නීතිපතිතුමාර්ග රි මේ නඩුවෙන් ඉවත් කල්ලා මේ ගියුසුම හෝසිකරන්න තනත්තාවා දිනං එතෙන්ට යන්න. මේ අතර අමාතේ මහින් දමරවිර මහතාද මේ පිළිබඳව කතාලා. ම මත්‍යවය ේ මර ති ල් ො ගැහිල් ෝ දිරි පත්ර ය කැිනට පතිිකාක් පිසක ර නොතේ ැිනට ප කැිනට මන්ලේ ගත්ත නහැ ොදවනොට ඇතිවරනයක් ආසාස ට මන. ඉන් පසුව දලසල්හපර ඇමමුත්තුම විදදුල වලෑමතුනවා. තුමත්ඒ ආකාරයම කැිනට පත්‍රකාවක් ම දිරිපත් කරපු සුළු සංසෝධන පමාණයක් එක් ඇතුමත්ත දිරිපත් කල බන කැබිනෙට පත්ත්‍රකාක් දෙකේම පිතාමත් පැහැදිලික කියල යන මන්ඩලයක් පත් කරන්න විශේෂ දැන ට යක්ක් ය. අපි කිසිසේත්ම රට රහිතකර ආකාරය කැමිණට් පත්‍රිකායි දිරිපත් කරන්න කටුදු කරන තයෙනක් කියනකල. මෙම යුගදැනව ිවිසුම පිළිබඳව සියලු හෙළිදරව් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායක මහතායි. මහරෑ මෙවන් කිවිසුමක් අත්සන් කර ඇති බවද මුලින්ම පාලිමේතුට පැවසුවේ ඔහු. අවසාන මේ රහසගත ගිවිසුම සභහගත ීමට ්‍ර කල න්ු ක ර සානය පාල මේ තු මන්ත්‍රී රයායි න්ු ම යක ඩු යෝජනය ක් ක් ේ ර හ තිබ නි හ ක් තිබ ොඩ වර රට අත්තර වාඩුට යමින් තිබෙනු පාලකන් පෙන් ු කරන්න රට නි ලාාව ති බ ෝග. තමන්ගේ වර්ප සදලලා ජීවිත ගත කරන් තමයි සූ දනම්වෙන්න කියලා. කොවිට් අත්වය වෙතයි දැන් අවධානය. ඔමිකරෝන් වරස ආශිත තවත් රෝගීන් තිෙනෙකු මෙරටින් තහවුරුී ඇති බව ආචාරය චන්දිම ජීවන්දර් මහතා පවසනවා. එයනූ මෙරට සමස්ත ොමික්‍රෝන් ආසාධිතීන් සංඛාව හතරු දෙනෙකු දක්වා ඉහලගොස් තිබෙනවා. මෙම අතරාද්ධ සිට එල මෙෙන තිස්සෙක් වනදා දක්වා බල පැවැත්වෙන පරිදි සෞඛ්‍යමාර්ගෝපදේශයනි කකුත් කරා. එක්ස ජෝතින්ගේ සහකාරලේකම්, කණ්ි විග්න රාජා මහත්යිය මැටෙන්වත් කරන වැඩසරහනාගය කර තිබෙනවා, දැන් සවිස්තර වාර්තාව කොවිට් පිළිබඳව. ිකෝන් කොවිත් ප්‍රේදය සාධිත තවත්රගීින් තිදෙනෙක් මරටින් තවර වීඇතිබව ශ්‍රේච ඇවර්තන පුර විශපවිද්‍යලයේය අනු චෛව විද්‍යාතනය අ දක්ෂ ආචාරය චන්දිම ජීවන්ත්‍ර මහතා ප්‍රකාශ කලා ඕමිකරෝන් ආසාධිතයෙන් හිදෙනෙක් හමුුවීම සම්න්ධයෙන් විශෂ්ට වෛදේ හේමන්තහරත්මහතා පල කළේ මෙවන් අදහසා. ගුවන්තොටුපලින් ලබාගත් සසාම්පල් වලින් පුද්ගලයෙන් දෙදනෙකු හමුවී තිබෙනවා ඒ හමෝ පුද්ගලයෙන් තුන් දෙදෙනගෙන් එක් පුද්ගලයෙකු පිටරට යන මගෙක් වනා අතර අනක් පුද්ගලයා ලංකාව. පිටින්ක් පමිච්ච දගලේ. ලකාවට පැමිණි පුද්ගලයාගේ ආශ්‍රිතිීන් පිළිබඳව සොයා බැලෙම්ල කරලා ඒ අනුවත ෝරාගත්තා අයගේ ජාන විශ්ලේෂණය කිරීමෙන්. ඔවුන් අතරෙන්ද එක් ඔොමිකරෝන් ආසාධිත පුද්ගලෙකු හමුවයිී තිබෙනවා. ඒ තුන් දෙනාගෙනු එක පුද්ගලයක ලංකාවෙන් පිටවන විදේශිකයකුගේ සාම්පල්ල එකත් තමා ඒ අනෝ ඔහුත් මේ වන විට රටින් පිටවගොස් තිබෙනවා. තවත් මේ වන කොට දෙදෙනෙකු පිළිබඳවතමා අමතරව අපිට වාර්තාවෙලා තිබෙන්නේ. ද සිට එලමෙන තිස් එක් වනදා දක්වා ක්‍රියාත්මක වන පරිති සෞඛ්‍ය මාර්කෝපදේශ නිකුත් කරතිබෙනවා ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්පරයාගේ අනුමැතිය සහිත පයි මේ අනුව විවාහ මංගල උත්සව සඳහා සහාගී විය හැක්කේ උත්සව ශාලාාවේ දහරිතාාවෙන් සියට පොනහකටයි. මීට පෙර නිකුත් කරතිබූ සෞඛ්‍ය මාර්කෝපදේශ අනුව ඒ අමුත්තන් දෙසයක් ලෙසයි සහන්කරතිබුණේ විවා මංගල උත්සව සඳහ මීට පෙරමත් පැන් භාවිතය තනම් කරතිබුණා නමුත් නව සෞඛ්‍ය මාර්කෝපදේශ අනුව මංගල උත්සවේකති මත්තෙන් භාවිතය සඳහ පනවාද. බූතහනම්ඉවත්කිරීමටයි සෞඛ්‍යබලද හරින් කටයුතු කර ඇතේ. මෙත්‍ර අවමංගල්ලේ උත්සවයක් සඳහ සභාගේ විය හැකි පිරිිස සංචෝධනය කරතිබෙනවා මීට පෙෙන නිුත් කරතිබූ සෞඛ්‍ය ර්ගෝපදශය අුව සහභාගීිය හකි පිරිස විසි දෙෙනෙකුලිස දක් පාතිබූ අතර අදින් පසු එඒ තිස්තෙනකුදක්වා දීර්ක කරතිබෙනවා එමෙන්ම කොබිට් නවන මරණයක් පෑවිසි හතරක් තුළ අවසන් කටයු සිදුළියුතු. මෙ අතර එක්සත් ජාතිීන්ගේ සහකාර මහලේකම් කන්නේ වික්්න රාජා මහත්මිය, මෙරට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටානගේ කරති බෙනවා. ඒ අග්‍රමාත්‍යය මහින්දුරජපක්ෂ මහතා අරලි එක මාන්තරේදී හමුව අවස්ථාවේති. මෙට ක්‍රාත්මක එන්නත් කරන වැඩසටන ඇතුරු ශේෂත්‍ර කහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාව වනා. Boට එන්නත ලබාදීම ආරම්භ කර ඇති බොහෝරටබල, සංචාරකින්ගේ පැමණීම ඉහලයාමක් දක්නට ලැබෙන පපයි, සහකාරමහලේකම් වරිය පෙන් පාදදුන්නේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යපාරේ කෙමෙන් කෙෙන් යළිත වර්ධනවීමට පටන්ගෙන ඇති පයි. ග්‍රහමාත්තේ මහින්ද රාජපක්ෂමතා සඳහන් කළේ. එසේම එන්නත් කරන සමඟ සංචාරකින් නවති ශ්‍රු ලංකාවට පැමිණීම විශ්වාසකරා බයි එක්සත් ජාතින්ගේ සහකාරර්මහලේකම් කණ් වික්න රාමහත්මිය වැඩිතුරටත් ප්‍රකාශ කළේ. ්‍රිතානිි තුළ ොවි් ෙල්ට සහ ෝමිකෝන් ප්‍රවේද සීග්‍රීන් පැතිරියන බව එරට සෞඛ්‍යාංශ පවසනවා. ඒදින තුළ පමනක් කොVවිඩ් ආසාධිතීන් හැත්තාට දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තාාවී තිබෙනවා. මෙතෙක් බ්‍රිතානින් දෛනිකව වාර්තා වූ ඉහළම කොVවිD් ආසාධිතීන් සංඛ්‍යාවමය බවයි එරට සෞඛ්‍යංශය පවසන්නේ. වරෙේ ්‍රරිිතාාන්නි තුළ සීක්‍රේන් ව්‍යප්ත වෙමින් තිබෙනවා. ගෙවුණු සමස්ත කොවිට් කාලයම සැලකීමේදී ඊඒවාර්තාගත රෝගින් සංඛ්‍යාවක් හඳුනාගත් දිනේ බවට පත්ව තිබෙනවා එසේ හඳුනාගත් සංක්‍යාව හැත්තේ අට දහසකට වැඩි. මීට පෙර රට ලොග්ඩවන් කළ කාලේ පවා වැඩිම තෛනිකරෝගින් වර්තාාවී ඇත්තේ හැට දහසකට ආසන්න සංඛ්‍යාවකුයි මෙවර කොවිඩල්ටසේම ඔමිකරෝන් පැතරයන බවද අග්‍රමාතය බොරිස් ජෝන්සන් මහතා පෙන්වා දෙනවා ඔහු පවසන්නන්නේ කොවිට වලින් ආක්ෂ. ීමට වෛතය උපාධයක් අවශ නැති බවයි. සෑම පුර වැසයකුටම පෞද්ගලිකව පිළිපැදිය යුතු. පිළිවෙ අනුගමනය කිරීම තුළ පසු කිය වසරට වඩා සුබදායි නත්තලක් මුුක්තිවිදිය හැකි බව අග මැති බොරිස් ජෝන්සන් පවසා තිබෙනවා. රට අංගලු දැමීමට අපක්ෂා කරන්නේ නැති බවද ඔහු පවසාතිබෙනවා. නමුත් නත්තල් ප්‍රියසාද රාත්‍රී සමාජශාලා ආදිය හැකි තරම් සීම කරන්නේ ඔහු සමස්ථ බ්‍රිතා්‍ය පුර වැසියන්ගෙන්ම ඉල්ලා තිබෙනවා. එසේම මුකා. ෙන නිසිල්ලෙස පැලඳීම සමාජ දුරස්ථභාවය සහ බට එන්නත ලබා ගැනීමද අනිවාරය කළේතු බවයි අග්‍රාමා්‍යවරයා පවසා ඇත්තේ මේ අතර බ්‍රිතාය ප්‍රධාන වෛද්‍යපදේශක මහචරය கிறස් වයිඩ් පවසන්නේ ඉදිරි සති දෙක ඉතා බයානක බවයි වාර්තාගතලෙස කොවිට් ආසාධතින් ඉහලයානු ඇතැයි ඔහු පෙන්වා දෙනවා විශේෂෙන් เดෙල්ට ආසාධතයෙන්න්ට රහල් ගතවීමට සිදුවනු ඇතයිද මහචාරෙ ්‍රිස් වයිඩ් පවසනවා නමුත් ඔමිකரோන් පිළිබඳ නියමතත්ව තවමත් පැහැදිලි නැති බවද ඔහු පෙන්වා දෙනවා. සෑම අයෙකුම පරිස්සමින්ට සිටිය යුතු අතර කල්පනාවෙන් වැඩ කළ යුතු බවයි මහාචාරෙ ක්‍රිස් වයිඩ් පසන්නේ ගෑස්ල ප්‍රමිතිය පිළිබඳ පෙත්සම හට පෙරවරවේ යලි සලකා බැලිමටනිය මිතවතිබෙනවා, එයාභි අචනාදී කරණේදී. දෙගින් දිගටම ගෑශ් ආශ්‍රත පිපරිීම් වාර්තාවන්ට වුණා ලිට්‍රරෝ සහල් ලා සමාගම් පැවස්සුව බාල උපරණ නිසා පිපරිීම් වාර්තාාවන බවයි. රෙගියලේටර ගෑස් බට හා, ලිප ප්‍රධහන හේතු ලෙස සඳහන් කෙරුුණ. කෙසේ නමුත් ගෑස්වල සංයුතිය මනන ප්‍රමිත්‍යය මනින ක්‍රමවේදයක් නැහැ කියලා හෙළිදරවුණේ මේ අතරවාරේ. අසාමාන්‍ය පිපරීම් ගැනස්ව ඇන්න කමිටු පවා පත් කෙරුුණ. ගෑස්ුල සංයුතිය වෙනස් කරලාද නැද්ද කියන ගැටල්වේදී ම කැප්ටින් එලියට ආවේ. ගඳ සුවද හඳුනගන්න එතිල්ම කැප්ටන් නියමිත ප්‍රමිතියට නැහැ කියලා හෙළිදරවුණ. එයනුව පාරිභෝගික සේවා අධිකාරියට සහ ප්‍රමිති ආයතනය අද මේ ගෑස්වල තත්ත්වය හොයන්න උත්සහ කරනවා. නමුත්තවමත් නිශ්ෂිත ප්‍රමිතිි ක්‍රමවේදයක් නැහැ. එනිසා ිට්‍රරෝ සහ ප්‍රමිති ආයතන අතර සාකච්ඡාවකං මේ මස විසිවනදා පැවැත්වීමට නියමිතෝතිබෙනයි. ඒ අතරවාරෙ සමාජ ක්‍රියාකාරිකයකු වූ නාගානන්ද කොඩිතුවක්කුම හතා අධිකරණයට ගේ. ඒ අනුව අදාලලි ට්‍රරෝගෑස් සමාගම ගෑස්වල සංයුතිය සඳහන්ස්්ටිකරයක් අලවන්න අධිකරණේදි පොරන්දු වනා. එසේම ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතියට මින් පසු ගෑස් නිකුත් කරන්නත් එකඟූ බව අභ්‍යාචනාධිකරණයට දන්වාසිටිය. දැනට වෙළඳ පොලේ ඇති පැරණස් සිලින්ද්‍ර යළි කැඳවන්නත් එකඟ වුණ. මේ අර ගෑස් නවද දෙක් බෝපිටිය මුහුදු තීරේ නැංගුරම් ලාතිබෙනවා ඉන් එක් නවක ගෑස් පරිීක්ෂා කරතිබෙනවා. එම ගෑස්වල ගන්දය සඳහවන ඇතිල්ම කැප්ටීන් නියමිට අනුපාතට නැති බවයි වාර්තාාවුණේ. අනිත් නැබේ ගෑසුත් මේ වන විට පරික්ෂාකර අවසන් බවයි වාර්තාවන්නේ. නිල්ල නොවන වාර්තාාවලට අනුව එහිද එතිල්ම කැප්ටීන් සියයට දහයක් අඩංගු බවයි වාර්තාාවූයේ. ලිට්‍රෝ සමාගම පවසන්නේම කැප්ටන් පරිීක්ෂාකර ඇත්තේ ද්‍රවතත්වේදී නොවන බවයි. වාශ්පතත්වයකදී පරිීක්ෂා කළ නිසා මෙම මර් කැප්ටන් අගේ ලැබුණ බව සමාගම පෙන්වාදෙනවා. කෙසේ නමුන් මර් කැප්ටන් ඇත්තේ සියයට දහයක සීමාවතුළ බවයි පැහැදිලිවන්නේ. අවශ්‍ය නම්ම කැප්ටන් ගෑස් ගොඩ බෑමින් පසුවත් ඇතුළු කළ හැකි බවද වාර්තාාවෙනවා. ඒය අනුව අදාල් නැව්වලගෑස් මට්‍රික්ටොන් හදදස් දෙසිය සඳහාම ප්‍රමාණුවත් තරම්ම කැටන් ලක. ාව තුළ තිබෙනවාද. එසේ නැතිවුණොත් ගෑස් ගොඩ බාන්න දෙනවද නැත් දෙයන්න තවම තීරණය කරන හැ එසේම බියුටන් සහ ප්‍රොපන් හරි නම් ගොඩ බාන්න දෙන්න බැරිද මේ නැව් හරවලායවන්න හැදුවොත් ඇත්ත කතාව ඩොලර් හිඟයක්ද මේ අද අපහමුවේ ඇති ප්‍රශ්ණයි කෙේ නමුත් මේ යන විදිහට නැවත බරපතල ගෑක්ස් සිංගයක් ඇති විය හැකි. ජනාධිපති ගෝටාවේ රාජපක්ෂ මහතාද මේ ගැන හොයන්න කමිටුවක් පත් කලා ඔන්ගේ නිරීක්ෂණ අවසන් බවයි වාර්තාාවන්නේ යැන. ධිපදතුමාගේෙන් දිනයක් ලැබුණු වහම එම වාර්තා ලබා දෙන බව කමටේ සභහපතිවරයා පවසාතිබෙනවා. මේ අතර රාජ්‍යාමාත්‍යයේ ලසන්ත අලගේවන්න මහතාගේ අමාත්‍යංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවත්වුණ ඒ අමා්‍යවරයට විරුද්ධවයි. මේක තමයි ලසන්ත අලගේ වන්නේ අමාත්‍යන්ශේ ලසන්ත අලග වන්නයි. ඉට්‍රෝ සභාපති සංයුත්්‍යය වෙනස්කරපය වනයි. බදාදර කලින් අත්තරාගෝන්නට ත්. ජියලජන එක එක ස්ථානල ආරම්භ කරනවා සත්‍යග්‍රහණ පළමෙනක සියිගෙතර ම්මගේ දරුවත්තක වාඩිනවා. අදත් ගේෑස් ආශිත පිපිරීම් දෙකක් වාර්තාාවන ඒ පොළ නරුවෙන් සහ අන්්‍රාධපුරින්. මෙ අතර ිට්‍රෝ ස මාග වෙනුවෙන් පෙඩින් සිටේ නීතිඥ හර්ෂ අමර්සේ කර මහතා පැවස්සවේ ෑස් ආශ්‍රිත පිපරීම්වලින් සයට අනුවකට වඩා සිදුව ඇත්තේ ප්‍රමිතියක් නැති උපකරන හා උදුන් නිසා බවයි. කෙසේ නමුත් මෙම ගෑස් ආශ්‍රිත පිපීම් නිසා සිදුවන අලා භානිවලට අදාළ සමාගම් වන්දිගවේතු බවටයි, බොහෝ නීතිකඥවරුන් පවසන්නේ. දින හෙයාන බඩුමිල නිසා ජොනතාවට පෝලිම්බලින් ඳල බඩුගන්න යොගයක් දැන් නිර්මාණය වෙලා. වෙළද ඇමතිතුමා කියන සතුසෙත් බාණ්ඩහිඟයි තියෙන බාණ්ඩත් ගිනි ගනන් කාලයක් නැතිව තිබ්බ පෝලිමක් දැන් නායත් කරලියට එන්න පටන්නරන් ඒ කිරිපිටි පෝලිමයි කාලයක් ෙරිපිටි වෙළඳපොලේ තිබුණේ නැහැ කිරිපිටි ඇවිත් ආපහුගින්. සහල් සීණි පරිප්පු. සල්ලි තිබුනත් සීම සහිත කිලෝගණන් වලටයි, බොහෝ විට නිකුත් කරන්නේ. අඩුවෙන්ම ගන්න තියෙනවා කියන සස්සේ. පෝලිම්වල පෑගණන් හිටියත් අන්තිමට බඩු නැහැ වෙල දැමති බන්ඳුල ගුණවර්ධන මහතා බාන්්ඩහිඟයක් නැති බවට. කොතෙක් පොරසාරම් දෙදුවත් අත්‍යවශ්‍ය බාන්්ඩ රැසක්ම දැන් වෙන කොට වෙළඳ පොලේ නැහැ. ඇමතිතුමාගේ භාෂාවෙන්ම කිව්ොත් ලොවෙත් නෑ ලොවී ගහෙත් නෑ දෙල් කඳ පොලෙත් නෑ. වෙළඳ පොලේතියන බඩුත් දැන් ගජරාමිට ගණන්ගිහින්. එලවලු ිල ගණන්ද අහස උසට නැගලා. ගෙඩියක් දෙකක් රුපියල් සියයකට ගන්න තැනට ජනතාව දැන් පත් වෙලා. කොතරම් ගණන් ගියත් එදා වල කන්න. ජනතාවට අධික ිලගණන් වලට බඩු ගන්න සිද්ධ වෙනවා. ඇමති තුමානම් පාරම් බාන්නන්නෙම කොහේ බඩු නැතත් සතුස්සේ බඩු තියෙනවා කියලා. හැබැයි සතුසට ගේ ජනතාව නම් කියන්නේ මෙවන් අදහසක් අපේ වෙළ දෑමතිීව එක ජනතාව දැනුවත් කන්නවා මේ සතුසෝල ඕන දෙයක් තියෙනවා කියලා මං එතුමාට ආරාථනා කල්ලා දෙන්න මේ හොරන සතුසකල්ල බලන්න මේගේ මොනවත තියන්නේෙ කියලා බොක්කොම මේ මාතය සදස්නවැට නෑමත්ත මිනිසු බෝ මාරුවෙන් ජීවත්තෙන්නේ ආර්ථික විශ්ලේෂශකින් පවසන ආකාරයට දැන් රට ගමන් කරමින් තිබෙන්නේ විශාල ආර්ථික අර්බුදයකටයි. අපට විශාල විදෙස් නයවාරිකයක් ජොනවා රිමාසය වනවිට ගෙවන්න තියෙන. හෙට පවාමාත්‍ය පාටලිී චොම්පික රනවක මන්ත්‍රීතුමා ඊයේ දින ප්‍රකාශ කළ පරිදි එම නය ගෙවුවොත්, ඊට පස්සේ අතේ ඉතිරිවෙන ඩොලර් සහ. ඊළඟටන්න බාන්්ඩහිගේ ගැන අදහස් පල කලා. ලමලියන නමසය හතලිස්කට අධික. නය ප්‍රමාණයක් ජනවාරි මාසේ පමණක් ගෙවිය යුතුයි. අතේ ඇතිගාන එක්දාස් එකය පහත් දමකදවන් කිරිපි නැති රට ගෑස් නැති රටක් භූමිටල් නැති රටඒවගේම අනාගතය විදුලිය නැති රට ඇතිවීම භානක අනතුරට ලංකාව ගමන් කරමින් තියෙනවා. කිරිපිටි පෝලිමුත් දැන් ආයත් පටන්න අරන්. කිරිපිටි කොහෙවත් නෑ. රිපි ආ අයනකරුවන්නම් පවසන්නේ ඩොලර් නැති නිසා කිරිපිටි ගන්න විදිහක් නැහැ කියලා. එනිසා දැන් දේශය කිරිපිටි ආයතනිස් සරහ ජනතාවට ආයෙත් පෝලිම් ගැහෙන්න්න සිද්ධවෙලා. පෝලි මෙවා අම්මනත් අරගෙන න හමදේ පොලිම යිතින් හරි සනි පයි චන්ද දල කරගත් හරික්ක ගන්ති සුභාග රක් දෙනවාකිව කිරිිටිටිකක්ත් දෙන්න පැ කවුරවත් එකකතුම අපි පත් කරනගේ වැරදක් සපයි සපකනේ ගේවා මොන හරන්නද මේ න්නරනම් පිටීවරයි දැයන ොනා කරන්නෙද. පිජන්යම ිත්්ිලා ලඟට ගියට පිටිත්නයවි ලන්න ගවරාව ොච්චරතම මිනිසුත් එක රට දී දම්මල ව මො දුක්ත් න්න මිනිසුන්ට ැ බඩග තම මැරන්ඩුවෙන් ප ිකොනෑය පොල්ලමයින් අඩරහ ර රරිිනන බඩුමිල කියන්න නිදාගර නතිනකට ගම් වෙනස්සලාන දක්පත් මනිියට තමයිතින් ඔක්කෝ ොනා කරන්න ොනාගරන්න ලංකාවේ හොඳරට නමු නුස්සයට ජීවත් වන කමක් මිනිසට ස්රට කන්ඩත් බරිත්ක් කත්ත්හ දාාවන්න හමට ජීවත් නම් කල ම. ඒ බඩවිීල නඟරි ක්ඩ දෙයක් නන්නෑ වහත් ගෙන්න්න ෑි නැත වා ගන්න න වාරි යර ක්ඩදික්බ. අපේ රටට කාමනිිකහා රසායනික පොහර ගෙන්වෙන ආනාෑනකරුවන් සමඟ අද ගොවිජන මන්දිරයේදී සාකච්ඡාාවක් පවැත්වනා. ඊට කෘෂිකරම ඇමතිවරයාද එක් වුණා. ත් සති දෙකත් තුළ සමහර පොහර වර්ග ලබාදිය හැකි බව මෙහිද ආනායනකරුවන් ප්‍රකාශ කලාා. නමුත් වී වගව සඳ හා මේ කන්නේයට සමහර පොහොර හිග බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මෙමසාකච්ඡාව පිළිබඳවාද හස් තැක්වූ අමාත්‍යංශවලේකම්පරයා. මතුරන් පැත්තෙන් ැලුවත් අ සාකච්චාව සාර්ථ යි ගොයි මාතරන්ගේ පැත්තෙන් ැලුවොත් සාර්ථකයිරයේ නිශ්්‍රාධනයලා තියෙන කාපටක ප්‍රමාණයන්ම ප්‍රමාණවත් නැ. එනිසා අපිට සිද්ධ වෙනවා අප. පාණ ගවි පෙල පාණිජ කුෂකරමේ තියන බෝග සඳහා යම්කි පෝෂකයන්නලබාදන්නේක ඇත්ත කතාව.ල පොමම වේද පෝරැ කිලප පහක මටියක්ේ හැබයි ඇත්තවසීමගේ නොනම් වෙඩද පොලේ පෝරේ ත්‍රහන්නේ හැමකම ගනම්. ඕකේ පවතින්න තත්ත්වයන් තුළ බාන්්ඩ ප්‍රනිපදීම සීම සහිත වනාම ඒවා සඳහටන ඉල්ලුම නියත වනාහම අනි අරයම මලේ හලයන්වා සැපව මාඩුවෙනවා තිබුණත් දෙන්න ගබඩා කරගන්නවා තව වැඩියනවා ඕවන ඇත්ත කත පොර නෑට ගැවීම සන්දධ. ඒ පොරනමට ගවන්න තීරණ කලිරයින ලකතුක්. ගෙවන්ඩ වඋනොත් ගෙවුණවා කියන එක කැබිනට මණඩලේ තිීන්දු කලා අපි අමාත්‍යන් සැක් විදිරිරගියීමමකත් අපිට ඔවයිප. ඔබුල්ලන්ගේ වැරදි ප්‍රමිතියකින්යු තේවාපිට එපා. ඇබයි ඒ සඳහා මුදල් ගියානං අපිටදේ හරික දෙන්න්ඩෝන. පුද ඒක ඒක කාටවත් නෑක ඇන්න බෑන. අපි ගත්තනංගෝක මුදල් දීලා අපි වැරදි. අපි ගත්ත නෑ අපි දල් දුන්නේ කාටර් වරදික න්ට පුළුවන්. බේ මුදල් දුන්නාම? අපි කියනමක ජාරි මුදල් දුන්න අපට බා්ඩ දෙන්න. බා්ඩ දුන්න ඇත්තන් කෞද ලෝකය තු ලසී රුතාවයට පත්වෙෙන්නේ. අපේ මුදල හොරකන් කො අප අසේ රුණාට අපට තියවන විස නඩ සිතගන්න තැනක් අත්්‍යන්ත රධි කරණයක් ඒ ක්‍රියාවලිය. ඉ අප අසේ අසරණ වෙන එකක් නෑ. අපි මේක බොහොම පාරදුෘශ්‍ය වළද ක්‍රාවලයක්. අපි අවසං කරගම්මු පාරි දෂ්‍ය භාවෙන් අපේ ලේට කිය නෑ නඩුව පෞතින වෙලාවක මංගේ පිල්ිබඳදීට වොඩා කියන්නන්නේන්නේ නෑ මහිතරවා ජාතයන්තර තලිය ජාතයන්තරනීතිේදී අපේ කරපුඒ උපක්‍රමික විදිහ අපි හ හැ සුරනාාකාරයට පොඩි කාලයක් ගේල්ලරිකවන්න පනක් ඒ කියෙන මම පෞද්ගලෙකවත් විශසාාස කරන සටන් කරන ගොට එක්වරමගේල පහරල් කරන වගේම උපක්‍රමිකම පසු බැසලා ඇලෙක්සන්ටර් ගපු විදියට ක්‍රම තියෙනව පහර පිළිබඳ ප්‍රශ්නය බරපතලයි. අදත් තේ පිළිබඳව කතා බා ඇතිවනා රටපුරාම ගොවීන් පොහොර නැතිකම නිසා දුක් වෙන්දෙනවා ලැබුණු පොහර දැම්මත් අස්වැඩ නැති අතර ගහක කොලයක් පත් හැදන්නේ නැති බවයි ගොවීන් පවසන්නේ. මෙ අතර චීන පොහො නැවට මුදල්ගේ වූ, හොඳ පොහොර ගේන පොරොන්දුව පිට බව තමාට කෘෂිකාර්ව ඇමතිවරයා පැවසූ බවයි ඇමති මහින්දාමර වීර මහතා ප්‍රකාශව කළේ. අදත් රටපුරාම ගොවීන් පොහොර නැතිකම නිසා, දුක්විඳන බව අප වාර්තාකරුවන් පවසනවා. සහර ප්‍රදේශවලට කාබනිික පොහර කියලා යවලතියෙන්න්නේ තයිර් කෑලි. මහරකුම්ඹරු සම්පර්ණයෙන්ම කහ පාට වෙලා ඒගහපු පොහොර කිසිවකින් ප්‍රති පරලෑ බිලනහ ඒ ඔක්කෝම කහවලා දිය මේ ගන් ගහ හැ පොහරගන් ඒ ජට කාන් කල හරිියන්න ද මේ ිය ජාන් ක්වත් කිසිම දෙයක් නෑ මේ ේ ද සක පහට ලෝ පනහට දැම පහක්ක දන්න කියන වෙ ඔට කලින් ටිස්කරවල හ කිල පහම ර ක් මේ ද ප ල විස්ක් දන්න කියලා ේ. ඒ ව ට ර ගැනව න මේ අතර මහිද අමර වීර අමමාත්‍ය පරයා චීන පෝර නැව ගැන අදහස් පල කලා. ඒ මේ සම්බන්ධ පූර්ණ බලති කමි සමත් කල පරිීක්ෂණ තියන් වන සිල්ල සම්බන්ධක්. මේ ගෙවීම සම්බන්ධව අපිට කැමිනට එක කිවේ ෘුිර මත්තමකේ දැට ේ ගෙව්වට. ඒගේ බැඳම් කරයක් තියෙනකිවා බොන්ඩ ගත්තියෙනයක ඩොලටමලියන පහක ඒවගේ මේ පහෝර ගෙනහිල්ලා නැවත හොඳ තත්තේ පහර මේරට ගෙනන ප්‍රතිඥාමතයි මේක ගිවීම කරන්නකි මෙත්‍ර පේාදිනිය විශ්වවිත්‍යාලේ ජේෂ්ට මහචාර්ය. බුද්ධි මානවයේ මහතාද අද පවතින පොහර ප්‍රශ්නය පිළිබඳව අදහස් පළකලා. කෘෂිකර්මයට අවශ්‍යවන රසායනක යෙදවුම්. ලංකාවට ගේන්න තහනන් කරපු තීරණේ රජය ගත්ත වෙලාවේ පටන්. අප්‍රේල් මාසේ විසි හත් පෙන්ද දෙදහස් විසේක වසරේ. එත් රට කාබණික දරවිය. කිරීමට කිසි සේත්ම සිතන්නට එපා කියලා අපේ පසර පද්ිතිට වෙන හානය හේතුවයි. චීනේ කින්ඩාවෝ සමාගමයෙන් කාබික පපුහර ටොන් අනු නමදහක පමණ ප්‍රමාණයක් ලංකාවට ගෙනන්න. ඌලික අධර හැටියට ලංකාවට ගෙනෙන් ලද. ටොන් විසිදාහකපුොහොර නිසි ප්‍රමිතියෙන් තොරයයි. දෙවතාවක්ම ප්‍රකාශ කර තිබියදී. ඒවා ආනයනය කිරීමට අවශ්‍යවන බලපත්‍රය ලබා නොදී තිබියදී. ගෙන්න්නන්න ලද කාබනිික පුහර නැවත චීනයට හරවා යවනග. ගෙවිය යුතු මුළු විදේශවිනමිය ප්‍රමාණය සීයට හැත්තෑාවක පමණ මුදලක් රජය මගින් ගෙවීමට තේරණය කිරීම. ඩොලල් මිනිියන හයි දශම හතක ප්‍රමාණයක් දැන් අපිට විදේශයට යවන්නට සිද්ධ වෙලා තියෙනවා. ශාකයට අවශ්‍ය කරන පෝෂක නිසි ප්‍රමාණය නිසි කල්ට ලබා දෙන්නට අවශ්‍ය වගේම ඒ පොහර සූ රසායිනගිතරවය ආනෑනය කිරීමත් නිසි කලට සිදුකළ යුතුව තිබෙනවා. මේ පොහොර ආනෑනය කරු ලැබේ රජය සතු පොහොර සමාගම් දෙක මගින් මේ පොහර ලංකාවේ පසට උජිත නැහ කියන කියන ප්‍රතිපාල අපිට ලැබුණට පසු මේ රජය සතු පොහොර සමාගම් දෙකම උසාවිය පිහිට පැතුවා මහජර බැංකුව මගින් විෘතකන ලද මේ මහෝර සම්බන්ධ ගෙවීම් කරන්නට යෙද වෙලා තිබුණු නයවර ලිපි ආශ්‍රිතව කරන්න වූ ගෙවීම් සිදු නොකරන ලෙස ඉල්ලීමක් කරමින් තවමත් උසාාවය මගින් මේ හා සම්බන්ධ තීරණය අපිට ලබාදිීලනෑ මහජර බැංකට දීලා තියෙන අවසරේ තමයි. ලබාදීර නීතිය තමයි නයවර ලිපි ආශිතුව මුදල මුදා නොහර ලෙසට හැ ණ්ඩලේ මගින් තීරණයක් ගත්තා කියලා රජය මගින් මේ හා සම්බන්ධූ ඩොලල්මීනය හය දශම හතක ප්‍රමාණය චීනය එම සමාගමට බදාහරණ බවත් රජයේ දෙපාත්මේන්තු දෙකක් මගින් මෙම නයවර ලිපියා සම්බන්ධෝ මුදල් මුදා නොහරින් ලෙසට උසාාවයේ පිහිට පතා ඇති අවස්ථාවක මෙවන් තීරණයක් අරගෙන රජේ මුදල් මේ සම්බන්ධ වදන් කිරීම ගැටලු සහගත බව තමයි මගේ නං හැකිීම. නිවසක් නැතිව උපන් බමේ බෝඩි කාරීබන යගගේ නිමමා කළේතු බව ග්‍රමාත්‍ය මහින්දරජපක්ෂ මතා පවසනවා. කොළොම් තොට සරසව වෙන මහල් නිවාස සංකීර්ණය විවෘධ කිරමි අවස්ථාවට එක් පෙමින් ආග්‍රාමාත්්‍යවරයාමේ බව ප්‍රකාශය කළා. කොළුම් තුට සරසවි වයන මහල් නිවාස සංකීර්ණය භ්‍යෘක්තකිරීම ඊයේ පසර් වේ සිදු කෙරුණා. ඒ ග්‍රමාමතය මහින්ද රජ පක්ෂ හතාගේ ප්‍රානතයෙන් නිවාසංක කුල්න්නක් සම්පෝර්යම කොම විශ්වද ්‍යාලට වන්න මේ නිවාස්‍යකෘතිය දී දම්දීපු ජනතාවටත්. කැල්ලිවලී දුම්්‍රිය මාර්ග පොළුල් කිරීමදී ඉවත් කරන ජනතාවට මේ නිවාස්‍යාකෘති නිවාසල බෙනවා. අපගේ මේ උත්සාහය නිවාස නැති පොරවසියන්ට පම්බිවෙහි සබෑ අයිතිය ලබාදීමට. අප ක්‍රියාත්ම කර නිවාස වැඩ සටහනොලද සිංහලද දෙමලද මුස්ලිම්ද කියලා ජාතිබේදයක්ම. මගෙන පක්ෂවේ දකුත්නෑ අතගති ආගන්න නිවසක්නැතිකෙ පම්බි වී බෝඩි කාරයෙක් වගේ. ඒ යුග ත්‍රවාශසල්කී පෙදුල නිමමා කරන්න තමයි අපට අවශ.. මාජන බරමලත් කෝප් කමිටුව ආයෝජන මන්ඩලේ සභාපතිවර අට පාලනය කළ හැකිද. වෙපක්ෂනායක සජිත් ප්‍රේමදස් මහතා අද ප්‍රශ්න කලාා. කෝප් කමිටුව ප්‍රශ්න කරා කොහොමද මිලියන තුන්දාස්තුම් සය පනස් දෙක. ලක්ෂ තිස්තුන්දාස් පන්සේ විශ්ස. විය පැහැග කරපු ආකාරෙ. මොනුවටද මෙයි වියද කරේ. ආයෝජන ම්ඩලේ ඉලක් සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ ්‍යාපෘති සම්පූර්ණ කරලා තිබෙනවා. ශේෂම. ඒ නිර්මාණය කරපු වෙළද කලාපවල වැඩ අතපසුවන්නට හේද වුණොද. මෙන්න මේහාකාරයෙන් ආයෝජන මණ්ඩලේ ක්‍රියාව පිළි බඳව කෝප් කමිටු ප්‍ර් කර ැ මේ ප්‍රශ්ණ කිරීමට ආයෝජන ම්ඩලේ සභහතිවරයඇතු අධ්‍යක්ෂක මණ්ඩලේ කැමති වුණේනෑ. ඒ ඇතින්දු කරා මෙහෙම ප්‍රශ්න කිරීමට අපිිය ලක්වෙන්නට බෑ. ඒනිසා රජයට තර්ජනය කරා අපි ඉල්ලාස් වෙනයි. ඊවිතරක් ටුවේ ඒ සභහපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය කියනවා කෝප් කමිටුවේ සාමාජිකය. ඒගැන මහජන වරමින් පත්තුනු මන්ත්‍රීවරු. ආයෝජන මණ්ඩලේ සභහපතිවරයගින් අධ්‍යක්ෂක මණ්ඩලෙන් සමවිල්ලන්්ඩුවේ. මොටද සාමවිල්ල. ආයෝජන මණ්ඩලේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කර මං හන්ඩ කැමති මේ වගේ ආයතනවල්ල සභපතිවරුන්ට අධ්‍යක්ෂකවරුන්. කොහොමද බලයක්කාවේ චන්දැෙන් පත්තුනු පාර්ලිවේතුවේ අහජන නියජිතවර. රාජ්‍යජායතන පරිීක්ෂා කරන්නට පත්කරපු. කෝප් කමිටුවල සාමාජකව හැටියීට. තමන්ගේ රාජකාරය තමන්ගේ වගකීමම් රටේ ජනතාවක පැත්තෙන් තමන්ගේ යුතුකම ඉෂ් කරන්නට කටයුතු කරන්නකට ොහොමද මණඩලේ සභහපතිවරය ප්‍රමුකා අ්‍යක්ෂකම්ඩලේ තීන්දු කරන්නේ කෝප් කමිටුවට අපෙන් ප්‍රශ්ණ කරන්න බෑ. මේ කාගේ හයිිය අත්තට අරගැෙන මෙහෙම තීන්දු කරන්න. මාවනැල්ල බුදුපිළි වලට හානිසිදු කිරීම සම්බන්ධ නඩුව අද කෑගල් ල මහදිකරන ත්‍රිපුද්ගල විිනිසරු මඩුල්ල හමුුවේ කැඳවනු ලැබවා. වෙත්තකරුවන් දහසේ දෙෙනෙකුටෙරෙහිව, අධි චෝදනා විසේකක් මෙහිදී ගොුණුකරති වෙනවා. වාවන එල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සිද්ියට අදාළ අඩුව, ෑගල්ල මහධරන්න ත්‍රිපුත්ගල විනිසුමඩුල හමුුවේ අද කந்தවනු ලබවා. ඒදී සියලු විත්තුකරවන් දාසේදනාට අධි චෝදනා කියවාතිනු ලැබූ අතර, ඔවුන් අධකර නෙි දිරිපත් කිරීමේදී පොලිස විශේෂකාරය බලකායේ ආරක්ෂාවද ොදවාතිබනා. පවිතිකරන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකරන ලද අතර, අති චෝදනා සම්පන්ධයෙන් මූලික විරෝලතාවයක් ඉන්දිරිපත්වවෙති වෙනවාා යනුව කරුණු සලකා බැලෝ මහදිකරන වෙනනිසරු. ජගත් ඒකාහන්දගමගේ මහතාගේ සහපතිවෙනයත් ්‍රපොත් කල මහදිකරන වෙනසු මඩල්ල ඊට අදාා නියෝගේ ඉදිරිදිනයකදී ප්‍රශයට පත් කිරීමට නියෝග කේ. අදාන නඩුව ලබනවාසරේ පෙබ්‍රවාවරමස සිත්තු හනලතා කැදීමට නිතයි. පත් කියහිපයක් කියෙටතිය. දල් ත්‍ය ශයේ වැඩාලන අමත්්‍යවරයාලෙස, මා්‍යේ ජLල් පිරිස් මහතා පත් කරති බෙනවා. ඒ දල් අමාතේ බැසිල් රාජභක්ෂ මහතා විදෙස් කතවීම சைයි. හොරු පතාන ප්‍රදේශ සභාවය අයවය දෙවනවර කියවීම අද සිදුකරුණා ඒදී විපක්ෂව චන්දවීමසිීමක් කිල්ල සිටි බවයි වාර්තා වන්නේ. ඒ අයේ බහතරල් සමගචාන බලවේ ගේට නොමැතිවීම හේතුවෙන් මෙහිදී සභපතිවරයා චන්ද විමසීමක් ලබාදී නති බවයි වාර්තාාවන්නේ. ඒ හේතුවෙන් සභාවතුළ දැඩි නොසන්සුන්කාරි තත්වයක් සිදූ බවයිවාර්තා වන්නේ. රාංගනයේ ඉහළ ජලපෝෂක් කලාපවල බින් බිට ඇදහලෙන වර්ෂාවහේතුවෙන් රාජංගි ජලශේවාන් ොරට දෙක් විවෘත කරති වෙනවා ජාශ්‍රත ප්‍රදශව ජීවත්තුන සියලු ජනකවට දැඩි විමසිල්ලෙන් සිටන ලෙසටයි ජලාශ භාර වාර න්ජිනුවරයා ප්‍රකාශර සිටේ. තරර්ාල ඔස ලඳම් සිදුකිරීමේදේ වානනිච්ච නේති රාමුව ශක්ටිමකිරීම සම්බන්ධව ඊ දින විශෂසා කච්චාවක් පැවැත්වනා. ඒ ක්‍රීඩ අමාත්‍යේ නමල් රජ පක්ෂ සහ අධිර නාමාත්‍ය අලිස් අබ්‍රාන අමාත්‍යවරන්ගේ ප්‍රධානත්වෙන්. ධර්ක නගරේ නීති විෝීලෙස ැඳන් දැවතෝගයක් සමග කැටේන රතයක් අද අලුත්කම පොලස්සි අත්තඩන් ගොටගෙන තිබෙනවා. ර දිස්ත්‍රික්කේ වැින්ඳ රෝහලේ ොෝන විශේෂ ප්‍රතිකායකයක් විියරු තැකරතිබවා මේ රෝගන් හතලිහකට ඔක්සජුන් ලබාදිය හැකි පද්ද යෙින් යුතු අධි තාක්ෂණකවාටු සංකකිරනයක් බවයිවාර්තා වන්නේ. තරුණ යවල කද සවස්ස වේරගන්තට පාලමෙන් මහ වැලිගඟට පැනතිබෙනවා මේ පිළිබඳව හස්සලක පොලිසිය පරීක්ෂණ පවතන බවයිවාර්තා වන්නේ. දෙදස් දහන මේ පස්ුවවැනිි මස විසි හතරවන දින සිට අනිවාර නිවාඩු අවාඇති වෛද්‍ය සාෆි මහතාව නැවත සේවේ පිහිටුවන බව සෞඛ්‍යමාත්‍යංශයේ නිවේදනයක් මගින් නිකුත් කරති වෙනවා. පුවත් නිමයි සුබදවසක්.